ஆதரி நம் ரக்கினவா மங் பனவகினம் யன்னி துரட்ட யன்னி ஐயோயா වසර දෙකක් එකතු වී තිබුණත් අහිංසා තාමත් සොරාජ් ගැනම සිහින දකමින් පසු වෙනවා. සඳමාලි ඇයට ලැබෙන හිටපු දරුවා බිහි කරලා තිබුණත් සුධර්මගේ අභාවය නිසා සොරාජ්ගේ ගෙදර හැම දෙයකටම උදව් වෙන්න ඉදිරිපත් වෙනවා. ඒ අතරේ සුධර්ම වෙනුවෙන් දෙන්න තියෙන දානේ වැඩ කටයුතු ගැන සඳමාලි සොරාජ්ගේ තාත්තගෙන් විමසනකොට පිළිවෙලක් නැති ජීවිතේ පිළිවෙලක් කරගන්නේ කවද්ද කියලා ඔහු සඳමාලිගෙන් විමසනවා. නඩුවෙන් රයිනිත් නිදහස් වීමට සුජාතාගේ ඝාතනයේ වරද එරික් පිට පැටවීමේ නව සැලසුමක් හදන්න රවි ඇලෙක්ස් නම් අයකුව රයිනිගේ උදව්වට එවනවා. විශේෂ රාජකාරී කටයුත්තකට එරික් සඳමාලිව නුවර ශාඛාවට යවන්න හැදුවත් සුරජ්ගේ මවගේ දානය නිසා ඇයට එහි යා නොහැකි බව පවසනවා. ඒ අතරේ සුරජ් සමග අහිංසා අතිතාවර්ජනය කරද්දී මව සිහිපත් වී සුරජ්ගේ දැස් කඳුළු වලින් පිරියනවා. එතකොට අහිංස සුධර්මගේ දානය පන්සලට ගෙනියද්දී පන්සලට එන බවට සුරජ්ට පොරොන්දු වෙනවා. ඇලෙක්ස් කෙලින්ම එරික්ගේ ඔෆිස් එකට ගිහින් එරික් මුණ ගැහෙනවා. ඔහුගේ අධ්‍යාපනයට උදව් කළේ සුජාත බව. සුජාත ඔහුගේ ඥාතියෙකු වන බවත් එරික් පවසනවා. ඒත් එහෙම ඥාතියෙකු වෙන සුජාත කවදාවත් තමාට නොකියු නිසා එරික් ඇලෙක්ස් ගැන කල්පනාවට වැටෙනවා. අහිංස සුරජ්ගේ අම්මගේ දානයට පිරිකර ගන්න සුරජ්ත් එකන් යන බව දේවට දැනුම් දෙනවා. කැලුම් මෙයාගේ කැඳ කඩේ මහා පරිමාණයෙන් කරන්න හීන දකිමින් ඒ ගැන කුමාර සමග සාකච්ඡා කරද්දී ඔවුන් යලි යලිත් මත ගැටුම් ඇති කරගන්නවා. ඒ කුමක්වත් ඇලෙක්ස් එරික්ගේ විශ්වාසය දිනා ගන්න මිලඟට කුමන සැලසුමක් කරාවිද? අහස් මාලිගා අද එතැන් සිට. පරක් වෙන්න දුව ගෙදර යන්න මම බබාව ගන්නම්. ගාවින්ද පමි ඒ වගේ වයිෆ්ද කතා කරපු විදිහ නම් මට නම් එහෙම තමයි හිතුණා. ඒ සඳමාලි මිස් කිය හැටි අරදී නෑව ගිහින් බඳ ගන්න මම මඩනම් එමු වුණාවක් නේ. අනේ කොහෙද යන්නේ? උඹ ඉන්නා. ඇයි යන්නේ මේ? යංගෝ මිස් පරක් කියන්නේ. මම ඒ කාලෙත් දැනගෙන හිටියා සුජාතා යාගේ පවුලේ දුප්පත් නෑදෑයන්ට උදව් කරනවා. මම ඉතින් ඒවට මොනවද කියන්න යන්නේ. විනක් නේ ඉතින් කරන්නේ. ඉතින් මම ඉද දුන්නා ඔය ඕන එකක් කරන්නයි කියලා. ඕ ඒව නම් හොඳ වැඩ. ඒත් මට තියෙන ප්‍රශ්නේ ඉරි කවුද මේ ඇලෙක්ස් කියන්නේ කියලා. ඔය ඇලෙක්ස් ගැන කිසිම මතකයක් නැද්ද ඉරික්ට? මට නම කියනවත් මතක නැහැ ඒ කාලේ. එවනම් ඉතින් මිනිහ ගැන ඔය ටෙලිවිෂන් එකෙන් ඉන්න වෙයි අපිට නේද?
මම දේව සුජාතගේ සංවරයත් එක්ක එදා ඉඳලම ආශ්‍රයක් නැහැනේ. ඉන්න මේ හාදයා දී මිනිහාගේ ඩිග්‍රි එක කරන්නද මොනවද කියලාට සුජාතා පිටින් පිට සල්ලි යවලා තියෙනවා. මිනිහා එහෙම කියනවා. ඉතින් වෙන්නත් පුළුවන් ඉතින්. ඒ කියන්නේ රික්ට මිනිහා ෂුවර්. ෂුවර්ද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒ වුණාට ඉතින් මේ සුජාතා ගැන මිනිහා කියන දේවල් ඔක්කොම හරි. ඉතින් ඒක හින්දා මට විශ්වාස කරන්න සිද්ධ වෙනවා. මේ කෝකටත් දේව් මිනිහත් එක්ක කතා කරන්නකෝ. මට අල්ලගන්න බැරි පොටක් ඔයා හරි අල්ලගත්තොත් කවුද දන්නේ? ඈ නිකන් කතා කරලා බලන්න. කියන විස්තර වලින් ඔයාට තේරෙනවනේ යමක්ව. ඔව් මටත් හිතෙනවා මිනිහත් එක්ක කතා කරොත් හොඳයි. ආ දුව. මේ ඔයාට මතකද මමීගේ කවුරු හරි නෑ කෙනෙක් ඇලෙක්ස් කියලා. තරුණ කෙනෙක්. ඒ කවුද? මමීගේ ඥාතියෙක්ලු. මන් දන්නේ නැහැ ඩැඩි. කොහොමද මෙයා ඇලෙක්ස්ව දැනගන්නත් බෑ. මොකද මෙයා ඒතකොට පොඩි. ඒ විතරක් නෙමෙයි මෙයා හොස්ටල් එකේ නේ හැදුනේ. කොහොමද අයිසෝ කී වැඩේ? වරදක් නැති. මොකද දේව් ගිය වැඩේ කිව්වේ? එරික් කලබල වෙයි කියලා මම ඒක කිව්වේ නැද්ද? මම මේ කිව්වනම් ඔයා කලබල වෙලා හදිසියවත් මොනවා හරි කියලා ළමයිගේ හිතේ දුනා නම් ඔය සහභාගී වෙන්න ගිය පින්කමෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ නැත්තේ. මොකද පින්කම? ඇයි අර සුරාජ්ගේ අම්මගේ දානෙට පිළිකරක් කරන් දෙන්නද කියලා ඇහුවා. මම ඉතින් ආ කියලා කිව්වා. ඒක වැරද්දක් නැහැ නේද? දේව් ඔයත් අපේ දුවට වැරදි පාරේ යන්න හොඳට අනුබල දෙනවනේ. දානෙකට පිළිකරක් පූජා කරා මොකද්ද ඇති? ඒක වැරද්ද එරික්. අඩු ගානේ මේ අහිංසක නැති වෙච්ච අම්මටවත් එකින් පිනක් සිද්ධ වෙනවනේ. පින සිද්ධ වෙන එක හරි. ඒ වුණාට ඔයා පොඩ්ඩකට නැවතිලා කල්පනා කරලා බලන්න ඔයා ඔය අනුබල දුන්න දේ හරියටම හරි දෙයක්ද කියලා. සුරජ් මං කෑම හදලා තියෙන්නේ. කාලෙ ඉක්මනට නිදාගන්න. පාන්දරින් ඇහැරෙන්නත් ඕනේ. රෑ වෙනකල් ඉන්න එපා. මං නැගිටින්න ඕනේ නැහැ නේ. ආ මෑන් ඩෙලි වෙනකන් නිදාගන්න. එහෙම බෑ. දානයක් නේ. හැමෝම උදේම නැගිටලා උදව් කරන්න ඕනේ. මං පාන්දරින් එන්නම්. ඉතින් අක්කේ ඔයා පාන්දරින් එන්න නම් ඇයියනේ යන්නේ. ඔයාද ඉන්නකෝ. ඔයාට දැන් කොහොමද ගිය ගමන් ආයේ එන්නනේ වෙන්නේ. ඒකට කමක් නැහැ පොඩි. මං හිට පාන්දරින් එන්න. ගාලි හරි අපි යන්. යනවා සුරජ්. පව්වයි කවුද? සඳමාලි අක්කා. ඇයි බලන්න යන්නේ නැහෙන නැහිල්ල? උදේම එනවා. කෑම ටික හදලා ආයෙ වැඩට යනවා. ආයෙ හවස් වෙලා එනවා. රෑට උයලා ආයෙත් යනවා. අර පොඩි දරුවත් එක්ක
ඇත්තටමට දුක නැද්දයි කවද්ද කියන්නක අයි මේ ප්‍රශ්නය විසඳෙන්නේ දන්න ඇබං එයා හොඳ කෙනෙක් එයා වගේ කෙනෙක් වගේ ජීවිතයට ලංකර ගත්ත කියලා ඔයාට වැරද්දක් වෙන්නවත් ඔයාගේ ජීවිතයට පාඩුවක් වෙන්නවත් නැහැ අයියේ මේ කරුණා කරලා උඹේ වැඩක් බලා ගන්නවා මං ගැන හොයන්නද අඩුම තරමේ අර ළමයා ගැන හිතලවත් දැන්වත් තීරණයක් ගන්නවා Good morning, Mrs. Nilam. That's the last word. Samala Mata Dinuk on the Hathawari. Good morning. Good morning. Hamadam Kandaburoni. Mamat Vedatiana calling Hamadam Metinin Kandaka Billion. That was a probodumatni. Yana Tarin, sir. A pit Hamadam Bodo. Firamusu the Bonnie. Oh, sir. Suvaninki and Napulu. Oka Archer swell tomorrow. Then Archer swell tomorrow. Then Aparadi Dostala Daskan and Dinotoda. ඉරමුසේක බිව්වා කියන්නේ ඔය ලෙඩිය තින් ඉවරයි. ඇති ඇති ඇති. හකුරු එපා. අපේ රටේ මිනිස්සු කැඳේකේ නියම වටිනාකම දන්නේ. මේ බෝතල් වල දාලා ආව නම් අන්න බොයි. පිට රටින් ආව නම් බඩු තම. මේ ඔයි මම පාඩුවේ මගේ බිස්නස් එක කරගන්න තමුසක වැඩ බලා ගන්නවා අනේ මිසිස් නෙළුම් සල්ලි නොගෙන නම් මේව කරන්න එපා ඒක හරි නෑනේ බබා මම මෙතන වැඩක් නේ ඩිස්ටර්බ් කරන්න එපා මම මේ හදන්නේ මේක ඩෙවලොප් කරලා ගන්න හැමදාම මේ කුඩේ යටට වෙලා මේක කරලා හරියන්නේ නෑ අඩුම ගානේ මේ ඇලමැද්දේ කොට හිටවලා ලස්සන කොලකැඳ යායක් හදන්න ඕන අපි එහෙමනේ ඩෙවලොප් වෙන්නේ ඩෙවලොප් කරලා කෙසේ වෙතත් මට මෙතනට එන මිනිසුන්වත් නැති කරන්නයි හදන්නේ මේ ගිහින් පාක් එකේ ඉන්නවා මං කඩේ වහනකම් මේ පැත්ත පලාත එන්න බෑ හරිද දැන් යනවා හරි බබා මං යන්න ඔන්න අද සල්ලි නොගත්තට කමන්නේ හෙටනම් අනිවාර්යෙන් ගන්න ඕන හොඳද මතකයිනේ හෙට ගන්නම ඕන ඕකේ ඕකේ අද ෆ්‍රී කමන්නේ හසේ තනමු අහස් මාලිකා ආ කොහෙන් මොකද අවුලක් නැහැ මොකද නෑ නෑ ඇවිල්ලා දෙන්නගේ නෑ පොඩි පොඩි වචන මොකක් කරුවෝ මාරක් කියනවා දැක්කයි මිස්ටර් කුමාර ඒක තමයි ලව් එක ඒ කතා කරන විදිය කසාද බැඳපු ඕනම සැමියේ බිරිඳක් කතා කරන්නේ ඒ විදිහට තමයි ඔයා බැඳලා නැති නිසා දන්නේ නෑ එයා මට කියනවා අනේ ප්ලීස් පාක් එකට යන්න නැතුව මාත් එක්ක මේ කැඳ කඩේ කරන් ඉන්න මං කෝ ඒක හරි නෑනේ බබා මං යන්න ඕනනේ ඒක තමයි ඔය කතා කරේ එයි මොකෝ මිස්ටර් කොණ්ඩේ හිනාවෙන් හා නෑ මොකක්වත් නෑ නෑ නිකා යන්න කැඳ කඩේට මගේ ගානේ මොනර කුඩුම්බිය කැඳ එකක් ඉල්ලම්බොන් ඒක ඔය පණුව අමාරුවට ෂෝක් අර මිස්ටර් ගල් මේ නම් මං කැඳ එකක් බීලා මෙන්න මිස්ටර් කුමාර මේ ත්‍රිවිල් පාක් එකේ තව හැදෙන ගොඩක් දේවල් තියෙනවා ඔයා ඒ ගැන බලන්නේ නැහැ නේද ඇවිල්ලා අපේ පාක් එකට ඇවිල්ලා අවශ්‍ය ඔක්කොම පහසුකම් ටික තියෙනවා ඇවිල්ලා මොනවද තියෙන අඩුපාඩු ඇවිල්ලා භෞතිකේ නෙමෙයි මම මේ කතා කරන්නේ අධ්‍යාත්මයේ මේ මිනිස්සුන්ගේ විනය දැක්කද මිස්ටර් කොණ්ඩේ නිකන් අපහාසයට වගේ hina වෙලා ගිහුව ආකාරය ඒව හරිනේ මම ඇවිල්ලා
හිනායන්නේ නැද්ද මං ඇවිල්ලා උඹ මේ හඳන් ඉන්නේ ඇඳුම දැක්කම ඇවිල්ලා ඒනේ මං දන්නවා මිස්ටර් කුමාර අපි පිළිවෙලට ඇඳලා ඉන්නවට මිස්ටර් කුමාර ලකමැති ඒක හැටි ඒක සාමාන්‍යයි එහෙම දෙයක් නෙමෙයි ඇවිල්ලා මං කියන්නේ මිනිහෙක් වුණාම නිකම් පොළොවේ පය ගහලා ඉන්න ඕන දැන් බලපන් නෙළුම් නැගි කොයිතරම් සරලව ඉන්නවද කියලා ඇවිල්ලා මිස්ටර් කුමාර මම දෙයක් කියන්නම් මේක හිතට වරදක් හැටියට ගන්න එපා මිස්ටර් කුමාර බැඳලා නැති නිසායි මේ දේවල් දන්නේ නැත්තේ ඒක මට නිතර මතක් කරන්න වෙන්නේ මිස්ටර් කුමාර කියන දේවල් වලින් මම කැමති නෑ මම නෙමෙයි කිසිම ස්වාමි පුරුෂයෙක් කැමති නෑ තමන්ගේ නෝනව තව කෙනෙක් උදාහරණයකටවත් ගන්නවට ඔයා මගේ නෝනව උදාහරණයකටවත් ගන්න එපා එල මම කිව්වේ ඒක නෙමෙයි ඇවිල්ලා දැන් ඔතන බලලා ඇවිල්ලා ඔතන හඳ කඩයක් නෑ ඇවිල්ලා කරන්නේ කුමාරලාට තේරුණා නම් මේ කොට්ටම්බ ගහක් යට ඉන්නේ නෑනේ එලා මගේ මෙතඩ් එකට අනුව මම දැන් ඉන්න විදිය මට හොඳ ඇවිල්ලා දෙනවා. අපි මේ ගැලුම් බැසෙන විදියට ඇවිල්ලා ඔබගේ ගෑනටත් කැඳත් නැති වෙන සයිස් එකක් තමයි වෙන්නේ මට කියන්නේ. නැවත උපුටා ගැනීමක් හැටියට මම කියන්නේ. මගේ නෝනව උදාහරණයකටවත් ගන්න එපා. කිසිම සැමියෙක් එකකට කැමති නෑ. එතික්ස්. කැඳේ කබ්බුම් හොඳ වැල්පෙනල කැඳ ඇති. ආයිපා සුදුළු උණු බොන් ය බොන් මගේ නැහිටි මං කැඳ බොන්න එල්ල ඩැඩි ඩැඩි හා කොහෙන්ද මේ පන්සලට යන්න කියලා හ්ම් පන්සලට ඩැඩි ඉතින් ළමයි ඔයා මට පන්සලට යන කතාව කිව්වේ නෑනේ ඩැඩි කාරණාව දන්නවනේ මොකද්ද මන් දන්නේ දේව් ඩැඩිට කිව්වේ නෑ ආ හා හා මේ සුරජ්ජය වැඩක් ඔව් ඩැඩි සුරජ්ජය දානි ලෑස්ති කරගෙන පන්සලට එනවා කිව්වා මං ඉතින් ඒ පින්කමට සහභාගී වෙන්න කියලා ඉතින් ළමයෝ ඊයේ පෙරද ඔයා දැන් මේ පිරිකරකුත් පූජා කරා නේද ඔව් ඉතින් ඒක මදි ළමයෝ ඔයාගේ මේ හිතුවක්කාර ගමන් නවත්තන්නකෝ ඩැඩි ඉතින් ඩැඩිටත් පුළුවන් ඉඳලා හිටල් හැරි අපේ මමි වෙනුවෙනුත් ඒ වගේ පින්කමක් ලෑස්ති කරන්න මොකද මමිත් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙනවා ඇති ළමයෝ ඒක වෙනම කතාවක් මං කියන්නේ මේ වගේ වැඩ ගන්න Hello. Good morning, Uncle. මගේ Alex. Eric කියන්නේ මොඩෙක් නෙමෙයි Alex. මගෙන් තව විස්තර හෙවොත් මම ඒවටත් ලෑස්තිලා ඉන්නේ.